ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශය තුලින් මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් නවතහනිය පුවත් සිරස් තල වෙත කබීර් සහ හලීම් යලි අමාත්‍ය දූරවල දිවුරුම් දෙයි ආණ්ඩුවේ නායකයන්ගේ දේශපාලන ක්‍රියාපිලිවෙත පිළිබඳව විපක්ෂ නායක කරුණු දක්වයි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ජපානයෙන් රැකී අවස්ථා ලැබෙන අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් වූ රජයේ මුස්ලිම් අමාත්‍යවරුන් අතරින් දෙදෙනෙකු වන කබිර් හෂිම් සහ අබ්දුල් හලිම් යන මහතුරුන් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබෙනවා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඒ අනුව කබිර් හෂිම් මහතා මීට ඉහතදී ධර්ම ලද මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ කණ්ඩ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසද එම්.එච්.ඒ. හලිම් මහතා මීට ඉහතදී කටයුතු කළ තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ධූරයේද දිවුරුම් දෙනු ලැබුවා අමාත්‍ය ධූරවලින් පසුගියදා ඉල්ලා අස්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යළි පෙරදරු අමාත්‍ය ධූරවලම දිවුරුම් දුන්නා ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම් දීම සිදු කර තිබෙනවා පාස්කු ඉදිරිදා ප්‍රහාරයෙන් අනතුරුව පූජ්‍ය අතුරුලියේ රත්නහිමියන් සිදු කළ උපවාසයෙන් පසු ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරු මුස්ලිම් කැබිනට් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලින් ඉල්ලා අස්වූ අතර ඔවුන්ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරවලට වැඩ බලන අමාත්‍යවරුන් පත් කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ ඒ අනුව කබීර් හෂිම් මන්ත්‍රීවරයා දරු මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩ බලන අමාත්‍යවරිය ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය පත්කෙරුණු අතර එම්.එච්.ඒ. හලීම් මන්ත්‍රීවරයා දරු තැපැල් අමාත්‍ය ධූරයට කිසිවෙකු පත්කෙරුණේ නැහැ. පාස්කු ප්‍රහාරයට අදාළව තමන්ට යම් චෝදනාවක් එල්ල වියත්නම් එම චෝදනාවලට අදාළව විමර්ශන සිදු කිරීම සඳහා මසක කාලයකට අමාත්‍යවරුන් මෙලෙස ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළද අදට දින 16ක් ගතවීමෙන් අනතුරුව මෙලෙස අමාත්‍යවරුන් දෙදෙනෙක් නැවත සිය ධූරවල වැඩ බාරගනු ලැබුවා. කෙසේ වෙතත් ධූරවලින් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන් නැවත සිය ධූරවල වැඩ බාර ගැනීම සම්බන්ධයෙන් රැස්වී සාකච්ඡා කර තිබූ අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබුණා. අමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කර තිබෙනවා. කොළඹ පිහිටි අමරිකානු එක්සත් ජනපද තානාපතේ කාර්යාලයේ මහජන කටයුතු අංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ මහතාගේ යෝජිත ශ්‍රී ලංකා සහ කලාපීය සංචාරයේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා වළංගු කර ඇති බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා සහ යෝජිත ඉන්දු පැසිෆික් කලාපීය සමුළුවේ ජපානයේ පැවැත්වීමට නියමිත G20 වැඩසටහනට අමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග යාමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ යෝජිත සංචාරය අවලංගු කර ඇති බවයි. අමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ පිළිබඳව සිය කනගාටුවද ප්‍රකාශ කර තිබෙනවා. අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් දෙරට අතුරු ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික වර්ධනයේ විවෘත සහ නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් යන සමඳතා මත පදනම්ව සහභාගිතාවේ ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයේ අවසන් වශයෙන් දැක්වෙන්නේ අමරිකා එක්සත් ජනපදය දෙරට අතර සමඳතා ශක්තිමත් කිරීමට බැඳී සිටින බවයි. ආණ්ඩුවේ නායකයින් දේශපාලන පලිගැනීම් වලදී එකට එක්වන බවත් රටේ සංවර්ධන කාර්යයන් වලදී බෙදී වෙන්ව ක්‍රියා කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අභිනවින් ඉදිකරන ලද කොටකවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කෙරුණා. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ද පෝෂණය පෙරනව දරුවෝ අද මිනිසුන්ට කන්නන අති සල්ලි නෑ. හැබැයි කතාව මාළුකු කතාව රටම සම්පතින් පිරිලා ඉතිරි ගියයි කියලා කියන්නේ. මේ අවුරුදු හතරක් පලිගත්ත හැර වෙන දෙයක් කරන්න හම්බුනේ නෑ. පලිගන්න ගියාම ආයෙක ඔක්කොම එකතුයි. සියලු දෙනා එකතු. වැඩක් කරන්න ගියාම තමයි ඔක්කොම හැප්පෙන්නේ පැටලෙන්නේ. පසුගියදා ඇති වෙච්ච සිද්ධිය. ඒක ඇති නොවේ යුතු සිද්ධිය. කිසි විටක ඇති නොවේ යුතු සිද්ධිය. මේක ගැන සොයන කොමිටි පත් කළා තියෙන. ඒක අද මාධ්‍ය ප්‍රචාරයක් මාධ්‍ය මේ සංදර්ශනය බවට පත් වෙලා හැබැයි අපිට රටේ ජනතාවට ඇත්ත දැනගන්න ඕන. ඇයි මෙහෙම ක්‍රියාත්මක නොවුනේ? කවුද මේවට වග කියන්නේ? එසේ මෙසේ ගණනක් නෙවෙයි 200 ගණන්. අද ඒක නිසා ඇති වෙලා තියෙන තත්ත්වය සමාජයේ ඉන්න සියලුම ජාති බියෙන් ජීවත් වෙනවා. හැම එක්කම සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ත්‍රස්තවාදී නැති කරලා සමාජය ඉදිරියට ගෙන යන්න සියලු ජාති එකතු විය යුතු තියෙනවා. අද රටට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. ඒ ශක්තිමත් නායකත්වය තුලින් තමයි හැම ජාතියකටම බයක් නැතුව ජීවත් වෙන්නට පුළුවන් කාලය.
ජාතික ප්‍රවාහන සුරක්ෂා කොමිෂන් සභාවක් පිහිටුවා සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. එකොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහා නිල වෙබ් අඩවියක් හඳුන්වා දීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්ුණා. ඒ විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දකින්නේ වැරදි වලට නීතිය තව ටිකක් තද කරනවා. සමහර වෙලාවට දඩෝමක් ගැන දැක්කහම උපදෙනෙක් අඩියක් පස්සට වෙනවා. අපේ රටේ දැන් නීතිය ක්‍රියාත්මක වුණත් පොලිසියට ගිහිල්ලා දඩෝම් දෙනකොට ඉතාමත් සුළු මුදලක් දඩයක් ගන්න. ඒකෙන් වෙන්නේ ඒක ඉස්සර ලොකුවට බලපාන්නේ නැහැ. දැන් වෙනකොට අපි මූල්‍යමය පැත්තෙන් අපි දඬුවම වැඩි කරලා තියෙනවා. මම නම් මගේ පෞද්ගලික මතය ඒක මදි කියන එක. මොකද දඬුවමක් දෙන්නේ අපි බලන්නේ මේක කෙසේ වුව මේ මරණ ප්‍රමාණය අඩු කරගන්න. දැන් මට රාජ්‍ය අමාත්‍යතුමාට විශාල දෝෂාරෝපණයක් ආවා සමහර ප්‍රවාහනාංශවලින්. හැබැයි අපි මේව කරන්නේ අපිට ඕන හින්දා නෙමෙයි. අපි බලන්නේ මේ අනතුරු ප්‍රමාණය අඩු කරගන්න මේ රටේ ප්‍රවාහනයේ විනය හදාගන්න ක්‍රමවේදයක් අපි ඉදිරියට ගෙනියනවා. අපි මම හිතන්නේ මේ අනතුරු බලනකොට ලෝකේ 79 වෙනි තැනට ඉන්නේ. විශේෂයෙන්ම අපේ රටේ පවුල් ප්‍රමාණය 52 ලක්ෂයයි වාහන ලියාපදිංචි රැඳෙන 78 ලක්ෂයයි. දවසකට මාර්ගවල වාහන ධාවනය වෙනවා 140ක් පමණ. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවා රටේ ජනතාවගෙන් දැන් 49% 50% ප්‍රමාණ පොදු ප්‍රවාහන සේවය භාවිත කරනවා. ඒ වගේම ඒක දැන්ට වසර ගානකට ඉස්සෙල්ලා තමන්ගේ පුද්ගලික වාහන පාවිච්චි කරේ නැහැ. පොදු ප්‍රවාහන සේවය 70% 80% විතර භාවිත කරනවා. දැන් ඒක 49% අඩු වෙලා තියෙනවා. ඒකෙන් පේන්නේ පුද්ගලික වාහන භාවිත කරන ප්‍රමාණය වැඩි. ඒ නිසා අනතුරු වැඩි වෙලා තියෙනවා. ලෝකයන් සමග සංසන්දනය කරද්දී සාමාන්‍ය දිනකට 8-9ක් මිය යනවා. විශාල අනතුරු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අපි කොහොමද මේ ජනතාව දැනුවත් කළා තමන් ස්වයං විනයක් පාලනයක් නැත්තම් තමන්ගේ මේ මාර්ග අනතුරු අව කරන්න බෑ. අපි මොන නීති දැම්මා හිතහමතා කෙරුවොත් තමයි අපි දඩ ගන්නේ. ඉතින් මේක ජනතාව දැනුවත් කරන්න ඕනේ. ජාතික ප්‍රවාහන සුරක්ෂා කමිෂන් සභාව දැන් අපි පිටවන්න කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරයි මේ සතිය හෝ ලබන සතියේ. ඊපසුව අපි පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගත්තට පස්සේ මේ මාර්ග අනතුරු ජාතික සභාවෙන් දැන් කරන්න බලා විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් කමිෂන් සභාව තුලින්. මොකද ඒ සඳහා නීති පද්ධතියකුත් තියෙනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාපනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා. මේ එම පාර්ලිමේන්තුවේ විවාදය අතර පළපු තවත් අදහස් කිහිපයක්. අපි ඉතිහාසයේ පුරාවට දන්නවා දීවර වරායන්වල බලාධිකාරී දේශපාලනඥයෝ අතේ තියාගෙන ඉන්නේ. දැන් ඉතිහාසයේ සමහර තැන්වල කියන සමහර වරායවල අර දීවර බෝට්ටුවට තෙල් ගහනකොටත් ₹1,50,000ක් ඒ අදාළ දේශපාලනඥයර ප්‍රදේශයේ එන විදිහේ ක්‍රමවේදයක් තිබුණා. අදටත් සමහර තැන්වල ඒ දේශපාලන බලාධිකාරිය තුල දීවර යම්කිසි හිරවීම් වල තියෙන අඩු වැඩි වශයෙන් ආණ්ඩු පෙරලෙනකොට මේක වෙනස් වෙනවා. අපි දන්නවා වරායේ තෙල් ගහන්න ඕන ඒ අදාළ ඇමතිවරයාගේ තියෙන ෂෙඩ් එකෙන් ඒකෙත් ₹1,00,000ක් වැඩිපුර අරගෙන වෙලා බෝට්ටුවකින් ගන්නවා. මේක මහා විශාල මුදලක්. අපිට තව අවුරුදු ගණනාවක් යනකම් බලාපොරොත්තු වෙන්න බෑ ගරු ඇමතුමනි. 17 එකක් මිනිසුන්ට කන්න පුළුවන් අර ආනයිනික 17 එකක තියෙන ක්වොලිටි එක තියෙන 17 එකක් අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. මන්ත්‍රීතුමා කිව්ව එකෙන් මේ දිගටම අමාත්‍යවරුන්ගේ සෙඩ් වලින් තෙල් ගහනවා වරාය වන් වලින් මේ කටයුත්ත සිද්ධ වෙනවා වගේ කාරණයක් කියුණා. ගරු කතානායකතුමනි මමත් දීවර අමාත්‍යවරයා විදියට හිටියා. එහෙම තියෙනවා නම් චෝදනාවක් කියන්නේ මට සෙඩ් ඇත්තෙත් නැහැ. මගේ වරායවල් වල කට්ටි එහෙම දාලත් නැහැ. කොහේ හරි තියෙනවා නම් තමුන්නාංශේ වගේ දෙයක් කියන්නේ. මොකද ඔක පොදුවේ කිව්වම කලින් ඉඳපු දීවර අමාත්‍යවරු කියලා දීවේ ශේෂ්ත්‍රයයි කියලා මේක අපිටත් ඒක වදිනවා ඒකයි. මම දන්නවා දීවර ඇමතිවරයා හැටියට මෙතුමා හිටියට එතුමාට දීවර වරායවලුත් නැහැ. එතුමාට දීවර වරායවල සෙඩුත් නැහැ. ඒකින්ද එතුමා ඒ කියපු ප්‍රශ්නේට අදාළ වෙන්නේ නැහැ. හොඳ සාධය. පළවෙනි සැරේ ඇව්වේම චෝදනාවක් මම නම් හිතන්නේ නැහැ කිසිම දීවරයෙක් එහෙම කාටවත් දේශපාලඥයෙකුට සල්ලි ගෙවනවයි කියලා ගෙවන්න විදියක් නැහැ. ඒකේ ඒ දෙන එන දෙන මේවේක රිසිට් එකක් දෙන්නේ. ඒක තමයි ඒ තුන්ඩුව තමයි ගිහිල්ලා දෙන්නේ. සල්ලි දෙන්නේ නැහැ පෙට්‍රල් ෂෙඩ් වලට. දෙවැනි එක මම කියනවා 17 කර්මාන්තය කරු කතානායකතුමනේ 1970 බණ්ඩා 70 බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඉඳලා හැදුවා. කරන්න දුන්නේ නැහැ ඕක. මේක ලොකු මාෆියාවක් තියෙනවා මේ පිටරට 7 ගේන ඒවා. විශේෂයෙන් මම මතු කරන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 124 යටතේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු වාර්තාවක. මම මේක ඉදිරිපත් කරේ ජනවාරි මාසේ 24 අදාළ විෂය භාර අමාත්‍යවරුන් විසින් සති 8ක් ඇතුළත පාර්ලිමේන්තුවට වාර්තා කරන්න ඕනේ මේ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග. නමුත් ආයතන කිහිපයක්ම තියෙනවා ගරු කතානායකතුමනි ඒ අටයුතු අමතක කරපු. මොකද මේක මතු කරන්නේ නැත්නම් මේ ස්ථාවර නියෝග අපි බලවත් කරාට වැඩක් නැහැ. ගරු අමාත්‍යවරු ඒ ප්‍රතිචාරය දක්වන්නේ නැත්තම්
ඊයේ දිනේ පරිපූර්ණක ඇස්තමේන්තුවක් කරු සභානායකතුමා ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේදී ඒක ඉල්ලාස් කරගත්තා. ඉන් අනතුරුව සන්ධ්‍යා භාගයේදී නැවත එතුමා විසින් ඇවිල්ලා ඉල්ලාස් කර ගැනීම ඉල්ලාස් කර ගන්නවා කියලා ප්‍රකාශයක් කරා. ඒ වන විට මූලාසනයේ හිටපු බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ නියෝගයක් සඳහා ඒ යෝජනාව යොමු කරා. නමුත් අද වෙනකන් මේ වෙනතෙක් ඔබතුමා ඒ සම්බන්ධ නියෝගයක් දුන්නේ නැහැ. අපේ මතය පාර්ලිමේන්තුවට සභානායකතුමාට හිතෙන වෙලාවට ඉදිරිපත් කරන්නත් හිතෙන වෙලාවට මාධ්‍ය සහ මන්ත්‍රීවරු සහ ජනතාව නැති වෙලාවේ ඒ ඉල්ලාස් කරපු එක නැවත ඉදිරිපත් කරන්නත් සුදුසු නැහැ. ගරු සභානායකතුමා පිළිතුරක් දෙනවද? ගරු කතරගමතුමනි ස්ථාවර නියෝගනෝ ඒ කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව පවතින අවස්ථාවක තමන් ඒක නැවත ඉදිරිපත් කෙරුවේ. මම මූලාසනයේ ඉදිරිපත් කෙරුවා. මූලාසනයේ ඔබතුමාට යොමු කෙරුවා. ඔබතුමා තීන්දුවක් දෙන්න. කොහොමනම් ඒ අවස්ථාවේ ගැටලු කීපයක් තිබුණා එතන කියන්නේ සමහර එතුමා කිව්වා එතුමා දන්නේවත් නැහැ කියලා. ඒ හින්දා අපි ඒක ඉවරනේ ඒක සභානායකතුමා එතුමාම ඔබතුමා මොන ස්ථාවර නියෝගයටද ඔබතුමාම ඉදිරිපත් කළා ඔබතුමාම කියනවා දන්නේ නැහැ කියලා. දැන් බිමල් රත්නායක මැතිතුමා ඔබතුමායි ප්‍රශ්නය ඇවිල්ලා ගරු කිරියල් අමතුමා එක ඉල්ලාස් කරගත්ත පරිපූර්ණක ඇසමෙන්තු. ඊට පසුව ගරු කතානායකතුමනි මම මූලාසනයේ සිටින වෙලාවේදී ගරු සභානායකතුමා ඒ ඉල්ලාස් කිරීම ඉල්ලාස් කරගත්ත රුපියල් මිලියන 19ක් අලුත් වැඩියාට වෙන්ගලා තියෙන එතුමා ඉන්න නිවසට නෙමෙයිය වෙන ඇමතිවරයෙකුගේ නිවසටේ කියලා. නමුත් මම මූලාසනයේ සිටියේදී මමම මතු කරපු ප්‍රශ්නයකට එතුමා සමග වාදයකට දැනග නොගැලපෙන නිසා මා ලේකම්තුමියට යොමු කළා මේක ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරන්න කියලා. මගේ අදහස තිබෙන්නේ ගරු කතානායකතුමනි සභානායකතුමා විශේෂ බලයක් නැහැ කියලා මම හිතන්නේ. ගරු කතානායකතුමනි අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ අදහස ඉදිරිපත් කරන්න ඕන ස්ථාවර නියෝග අනු. ස්ථාවර නියෝග වලින් බාධාවක් නැහැ මං කරපු වැඩේ කරන්න. නෑ ඊයේ මේකේ ගැටලුවක් තිබුණානේ. ඒක පරිජිම තිබුණා. පරිජිම හින්දා නේ කැරෙක් කළේ. දැන් ලංසමෙත්තුම මේ ගණන් ඒක ආයේ ප්‍රශ්න අහන්න බෑ. මොකද ප්‍රශ්නේ? අමාත්‍ය තනතුර ඉවත් වෙලා පරීක්ෂණවල මාසයක් කාලයක් දෙනවා කියලා ඉරපු අමාත්‍ය කබිර සිං මහත්මයා මේ කියලා තියෙනවා. මට දැනගන්න ඕනේ එකම දෙයයි මාසික කාලේ ඉවරද පරීක්ෂණ අවසන්ද? අපිට දිනුම් දුන්න එකේ ප්‍රශ්නයක් නැහැ. අපිට එකම දේ දැනගන්න ඕනේ පරීක්ෂණේ ඉවරද එහෙම නැත්නම් මාසික කාලේ ඉවරද කියන එක. ඉතින් ජනාධිපතිතුමා ඉදිරියේ දිනුම් දීලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා මේ දවස්වල ප්‍රශ්න අහනවා කල්තියා නොටිස් දීලා නැහැ. එහෙමයි අපේ ස්ථාවර නියෝග. ඔව් ඇලර්ට් ආපු පාරම එහෙම කරන්නේ ඇලර්ට් ඇලර්ට් එන තරම හැමලෑම ගන්න මොනවත් අපිට අමාරු පාර්ලිමේන්තුව ගෙනියන්න. පාර්ලිමේන්තුව අමාත්‍යවරුන් දිනුම් දීම මොකද එකම පවුලේ සහෝදර දෙන්නෙක්. එහෙම අවස්ථාවකේ දීගේ කඩන්න කටයුතු කරනවා නම් අපි ඒකන බොහොම කනගාටු වෙනවා. අපි දුක් වෙනවා. පුංචි වාසියකට ඒකතුව නැති කරන්න උත්සාහ කිරීම ගැන අපි කනගාටු වෙනවා. මේ රට දිහා බැලුවාම රටේ ප්‍රධාන ප්‍රශ්නෙට කතා කරන්න නැහැනේ කවුරුවත්. දැන් පාස්කු විරුද්ධ සිද්ධියෙන් 300 ගණක් මැරුණා. තව 1000 ගණක් තුවාල වුණා. ඒ අය ගැන කවුද කතා කරන්නේ? තානාපතිවරු ගැන කතා කරන රට බිල්ඩප් කරන්න උතර අහිංසක මිනිස්සු ගැන කතා කරන එක නායකයෙක්වත් නැහැ නේද? කාදිනල්තුමා විතරයි ඒ ගැන කතා කරන්නේ. සමහර දරුවෝ අද විදේශ රටවල් වලට ගිහිල්ලා බේත් ගන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒ ගැන අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා කතා කරන්නේ නැහැ. අගමැතිතුමා කතා කරන්නේ නැහැ. ජනාධිපතිතුමා කතා කරන්නේ නැහැ. ඒ අය ගැන බලන්න කෙනෙක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමා එතුමා පහුගිය දිනක බරපතල නියෝගයක් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව පත් කරලා තිබුණ තේරීම් කාරක සභාවට ආරක්ෂක අංශයක් කිසිම නිලධාරියෙක් නොකැඳවිය යුතුයි. සියල්ලෝ ඕඩර් කළා යන්න එපා කියලා. හැබැයි අද මේ වෙනකොට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව හැමෝට ජාතික බුද්ධි බලකායේ ප්‍රධානියා නිලන්ත ජයවර්ධන මහත්මයාට කැඳවීමට නියමිතව තිබෙනවා. ඊයේ දවසේ කාතන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිරය සහ දැනට ඉන්න වර්තමාන ස්ථානාධිපතිරය කැඳවුවා. එහෙමනම් මේ රටේ විධායක ජනාධිපතිරයක් දෙන නියෝග උපදේශ අද මේ රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරන උදවිය පාර්ලිමේන්තුව කතානායකවරයා තුට්ටුවකට තඹයකට මායිම් කරන තත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි දැක්කා මේ තේරීම් කාරක සභාව තුළ ඉතාම පැහැදිලිව පාස්කු ඉරිදා ප්‍රහාරයේ සියලු වගකීම් සහ අපවාද ජනාධිපතිරය අපිට පටවලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂේ නඩය මේ වගකීම් පැනලා යන හදනවා. සියලු පව් ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වාගේ ඔක්කොම කුණු ටික ජනාධිපතිරය අපිට දාන්න හදනවා. ශ්‍රී ලංකික ශ්‍රමිකයන් සඳහා ජපානයෙන් රැකියා අවස්ථා ලැබෙන අවබෝධතා කිවිසුමක් ඊයේ පස්වරුවේ අත්සන් කෙරුණා. ඒ අමාත්‍ය හරින් ප්‍රාන්ත මහතාගේ සහ ජපාන් අධිකරණ අමාත්‍ය ටකාෂි යමෂිටා මහතාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකීය ශ්‍රමිකයින් සඳහා ජපානයේ රැකියාවස්ථා ලබා දීමට ජපාන් රජය ඔවුන්ගේ එකඟතාවය පළ කර තිබෙනවා. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ලැබුවා. ඒ අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ජපාන් රජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ටකාෂි යමෂිටා මහතා මෙම ගිවිසුම සඳහා අත්සන් තබනු ලැබුවා. මෙම ගිවිසුමට අනුව සාත්තු සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම, යන්ත්‍ර කොටස් එකලස් කිරීම, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන නඩත්තු, ගුවන් යානා කර්මාන්තය, නවතැන් පහසුකම්, කෘෂි කර්මාන්තය, දීවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලාංකිකයින්ට ලැබීමට නියමිතයි. ජපානයේ රැකියා අවස්ථා ලාංකික ශ්‍රමිකයින්ට හිමිවීමත් සමග ජපන් රැකියා ලබා දෙන බව පවසමින් විවිධ ජවාරම්කරුවන් මුදල් රැස් කිරීමේ අවධානමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් එවැනි ජවාරම්කරුවන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර සිටිනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගී වූ මාධ්‍යමුවා කොළඹදී කැඳවා තිබුණා. එහිදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ුණා. හදිසි නීතිය හෙට දිනෙන් අවසන් වෙනවා මේ දිගු කිරීමේ මාසය. ඒ දිගු කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවාද නැද්ද කියලා රජය තාම ප්‍රකාශ කළ නැහැ. ඒ තුලින් මතුවිය හැකි ගැටලු අතරට අත්අඩංගුවට ගත් තාම ස්ථාවර නීති යටතේ අධිකරණයේ නඩු පවරා නැති බොහෝ අයක් හදිසි නීති යටතේ ඉවත් වුණොත් නිදහස් වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් මේ ඛේදවාචකයෙන් රජයේම ආරක්ෂක අංශයන්ගේම ඉල්ලීම පරිදි ජනතාවගේ ජනතා ක්‍රියාකාරී රැස්වීම් සම්මේලන උද්ඝෝෂණ නොනවත්වා දක්වපු සහයෝගය නිසා දෙමසක් ගත වීති පෙනුණා. පළවෙනියෙන් මියගේ අයගේට සහනයන් සැලසීම තාම සම්පූර්ණ වෙලා නැහැ. දෙවැන්න හානි ඇති වුණු ආර්ථික ක්ෂේත්‍රයන්ගේ අංශ සමග කරන ලද සාකච්ඡා පරිදි බැංකු ලීසිං ආයතන සම්පූර්ණයෙන් ඒ අයට දෙන සහන ක්‍රියාත්මක කළ නැහැ. ඉතින් රජය මහා බැංකුවේ අධිපතිතුමා ඇතුළු රජය දෙන ලද පොරොන්දු වාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න කියලා අපි සඳහන් කරමු. බමුණු කුලේ එකෙක් ඇවිල්ලා ලිච්ඡවී පාලනයට ශ්‍රී ලංකා අදහස් පක්ෂයට රිංගලා ඉවරලා කුටු කුඩු ගාලා ශ්‍රී ලංකා අදහස් පක්ෂයත් විනාශ කරන්න සූදානම් වෙලා නායකයත් විනාශ කරන්න සූදානම් කරලා තියෙනවා. මේක තමයි ඇත්ත කාරණේ. ඒ නිසා මේ විදියට දිගින් දිගට ගහන්න ඒකල ඉවරලා අපි ළඟට ඇවිල්ලා ඉඳගෙන කතා කරන්න මේක විදිහ කරන්න පුළුවන් කමක් නැහැ. කලාකාරයෙක් වෙන්න පුළුවන්, සින්දු ගායනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මැයි රැලිය වෙලාවේදී දවුල අරගෙන ගහපු හැටි දන්නවනේ. දවුල ගහන එකක් දන්නවා. ඒ වගේම තම්මැට්ටම ගහන එකක් දන්නවා. උඩැක්කිය ගහන එකක් දන්නවා. පෙරහැරටත් ගහන්න පුළුවන්, දේවලටත් ගහන්න පුළුවන්. ඒ වගේ කතා වෙනස් කරලා කතා කරන කෙනෙක්ගෙන් ශ්‍රී ලංකා අදහස් පක්ෂේ බේර ගන්න කියලා ශ්‍රී ලංකා අදහස් පක්ෂේ යම් කෙනෙක් පුල්ටක් හරි ඉතුරු වෙලා තියෙනවා නම් එයාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය වන්නේ මැතිවරණයකට පෙර අවසන් සති දෙක තුළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ අඹගහමුල නව බස් නැවතුම් පොලට මුල්කල් තැබීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාතෙවිත අදහස් දක්වමින්. මට පේන හැටියට රටේ ලොකු අර්බුදයක් තියෙනවා ධනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධ. එක්සත් ජාතික පක්ෂයටත් මේ ප්‍රශ්නේ තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මේ ප්‍රශ්නේ තියෙනවා, ඕට්ටුවටත් මේ ප්‍රශ්නේ තියෙනවා, හැම තැනටම මේ ප්‍රශ්නේ තියෙනවා. මම නම් කියන්නේ අන්තිම සති දෙක ඇතුළත තමයි අපේක්ෂකයා තීරණය වෙන්නේ. කාට කවුරු කිව්වා දැන් අහවලා කියලා, ඕක තව මාස දෙක තුනක් යනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරන්න බෑ. නමුත් මම කියන්නේ පිරිසිදු කෙනෙක් මේකට එන්න ඕනේ, මේක දියුණු කරන්න පුළුවන් කෙනෙක්, මේ රට හරියට හරි මාර්ගේ ගෙනියන්න පුළුවන් කෙනෙක් මේකට එන්න ඕනේ කියන එක තමයි. එත්සම්කින් අපගේ උදැස්සන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.